සංගීත ශේෂයේ දැක ගන්න ලැබෙන අග්‍රගාණ්‍ය ප්‍රවීණ සංගීතවේදියෙක් තමයි වික්ටර් රත්නායක මහතා කියන්නේ. පහුගිය කල නිරන්තරයෙන්ම එතුමන් ගැන කතා බහට ලක් වුණා. රෝගීව රෝහල්ගත ප්‍රතිකාර ලැබූ එතුමන් මේ වන විට සෝදාත්වෙන් පසුවන බවක් තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. ඉතින් හාහා පුරා කියලා මාධ්‍ය සාකච්ඡාවක් එකතු වෙමින් එතුමන් මේ විදිහට කතා බහ කරලා තිබුණා. දැඩි ලෙස පහුගිය කාලේ රෝගාතුරව හිටපු එතුමන් ඔහුගේ මුහුණ පොත ඔස්සේ රසිකයන්ට ප්‍රතිඥාවක් ලබා දීලා තිබුණා. ගී පොද මල් වරුසාවකින් ඔබහද තෙත් කරන්නට නොදුරේම ඔබ හමුවට එනු රිසියමින් කියලායි එතුමන් ප්‍රතිඥාවක් දීලා තිබුණේ. ඉතින් ඔහුගේ ප්‍රතිඥාව මේ වන විට ඉටු කරමින් ඉන්නවා. ප්‍රවීණයන් බොහෝ දෙනෙක් විවිධ හේතු දක්වමින් නව නිර්මාණ එළි දක්වමින් වැළකී සිටියදී වික්ටර් රත්නායකයන් මේ දවස්වල අලුත්ම ගීත කිහිපයක් පටිගත කරමින් ඉන්නවා. ඒ අතර චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණ වැඩ කටයුතු මෙන්ම එම චිත්‍රපටයේ ගීත දෙකක් ප්‍රවීණ ගායිකා ලතා වල්පොල මහත්මිය සමගින් ගායනා කිරීමද සතුටුදායක පුවතක්. ඒ නිසා මොහු දැන් තරමක කාර්යබහුල තත්වයකින් තමයි ඉන්නේ. අසනීප වූ පසු එතුමා අන්මාදේ නැහැ වෙලා හිටියා. කොහොම නමුත් මීට දින දෙකකට කලින් එතුමා අන්මාදේ සාකච්ඡාවක් එකතු වෙලා තිබුණා. සෝහසක් මල් පිපිලා තරු දහස් ගණන් නැගිලා සොඳුරු රැයක තුරුළු වීලා විඳිමු ආදරේ හදට හදක් එකතු වෙලා නෙතර නෙතක් දැහැන් පැඳිලා දෙතොලේ රස ගඟක් මැවිලා විඳිමු ආදරේ. මේ වික්ටර් රත්නායකයන්ගේ අලුත්ම ගීතයක් ඉසුරු තිලකවර්ධනයන්ගේ පද රචනය සහ දර්ශන වික්‍රමතුංගයන්ගේ සංගීතය සමගින් මුසු වන මේ ගීයේ මේ වන විටත් යුටියුබ් සමාජ මාධ්‍ය වෙත මුදා හැරලා ඉවරයි. ඒකෙන් එතුමන් මෙහෙමයි කියන්නේ, මට උවමනා වුණේ මේ ශේෂයේ ඉන්න අලුත් අය දිරිමත් කරන්න. ඒ නිසා තමයි තරුණ පිරිසගේ ගීතන සහ ගීපද රචනා කිහිපයක් තෝරගෙන ගායනා කරන්න තීරණය කළේ. අනික ඉතින් නිර්මාණ නොකර නිසල්මණී බලන් ඉන්න පුරුද්දක් මට නැහැ. මම පොරොන්දුවක් දුන්නා මම සුව වූ පසු මම ගීපද මල් වරුසාවක් තිළින කරනවා කියලා. පොරොන්දුවක් දුන්නොත් ඒක ඉෂ්ට කරන්න ඕනි කියලායි වික්ටර් රත්නායක ප්‍රවීණ ශිල්පියා ඒ විදියට කතාව ආරම්භ කළේ. බොහෝ ප්‍රවීණයන් අද නිර්මාණවලින් ඈත් වෙලා සිටින්නේ ඒවා රසිකයන් වෙත ගෙන යන මාර්ග ඇහිරී ඇතැයි පවසමින්, එසේ නම් වික්ටර් රත්නායකයන්ගේ මේ නිර්මාණවලට කුමක් සිදුවේදැයි අපි ඇසූ විට එතුමන් මේ විදිහටයි ඒ ගැන කතා කළේ. අපිට ගුවන් විදුලිය රූපවාහිනිය බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වෙනුවට සමාජ මාධ්‍ය තියෙනවා, YouTube සහ Facebook තියෙනවා. ඒ හරහා තමයි රසිකයන් අතරට ගීත ගෙනියන්න වෙන්නේ. ඔහුගේ කොවිඩ් කාලේ මම චිත්‍රපටයකත් සංගීත අධ්‍යක්ෂණය කළා. ඒ මම ලෙඩ වෙන්න කලින් බාරගත් චිත්‍රපටයක්. මොනරවිල අධ්‍යක්ෂණය කරන්නේ රසික ලියනකේ ගීත දෙකකුත් ගායනා කළා. වික්ටර් රත්නායකයන් සාමාන්‍යයෙන් අන්තර්ජාලයේ සැරිසරන්නට ඒතරම් කැමැත්තක් ඇති ශිල්පියෙක් නෙවෙයි. ඔහු නමින් ෆේස්බුක් ගිණුමක් ආරම්භ වුණේද වසර එකහමාරකට පමණ කලිනොයි. ඒ ගැන එතුමන් මේ විදිහටයි අදහස් ප්‍රකාශ කළේ. ඇතරම් මම ෆේස්බුක් යන්නේ නැහැ. ඒත් පහුගිය දවස්වල මම ලෙඩ වෙලා ඉද්දී බොහෝ දෙනෙක් ෆේස්බුක් එකෙන් මට ආශිර්වාද කරලා තිබුණා. හෂිනි මගේ බිරිඳ ඒ කමෙන්ට්ස් මට ඇහෙන කියවනවා. ඒවයින් මට ශක්තියක් වගේම උත්තේජනයක් ලැබුණා. මගේ ගීතයක් එනතුරු මග බලාගෙන ඉන්න බව සමහරු කියලා තිබුණා. ඒ නිසා තමයි අලුතෙන් නිර්මාණයක් කළේ. දර්ශන වික්‍රමතුංග සමග කරපු ගීතය අසනීපෙන් පස්සේ මුදාහැරිය පළමු ගීතය. තවත් ගීත කිහිපයකම වැඩි ඉවර කරගෙන යනවා. ආධුනික ගායකයෙකුටත් සිංදු දෙකකට තරු නිර්මාණය කළා. ඒ විදිහටයි එතුමන් පවසන්නේ. වික්ටර් රත්නායක නමකී පමණින්ම සිහිපත් වන්නේ සා ප්‍රසංගයයි. ප්‍රසංග වාර දහස් ගණනකට පසුව තවත් ඉල්ලීම් තිබියදී ඉන් සමගත් වික්ටර් රත්නායක ඊටත් පස්සේ සරස නමින් දෙස් විදෙස් ප්‍රසංග මාලාවක් ආරම්භ කරනවා. හදිසියේ අසනීප වූ නිසා සරස කියන ප්‍රසංග මාලාවද නැවතී ගොස් තිබෙනවා. චිත්‍රපටවල ප්‍රසංග වේදිකාවේ සහ විද්‍යුත් මාධ්‍යවලින් මම ඉදිරියේදී ගීත ගයාවි. ඒත් සර් වගේම සරස වගේ ඒක පුද්ගල ප්‍රසංගයක් නම් යලි කෙරෙන එකක් නැහැ. ඒක මහ බලසාර වැඩක්. ඇත්තටම අපේ හිමිකම් අපිට නැති වීගෙන යනවා. අපි ජනතාකරණී වුණ ශිල්පීන්. ඒ නිසා රසිකයන්ගේ කැමැත්තට අපි තැන දෙන්න ඕනේ. වයස්ගත වුණා හෝ අසනීප වුණා කියලා නිහඬ වෙන එක වැරදි. ඔබ තවමත් අසනීපෙන්දයි ඇසූ ප්‍රශ්නයට එතුමන්ගේ පිළිතුරු වුණේ මේකයි. ඇත්තටම දැන් මට අසනීපයක් නැහැ. අසනීප වුණ එකේ එසළු ආබාධ තියෙන්නේ. තාම ප්‍රතිකාර කරනවා. ස්ට්‍රෝක් එකක් තමයි මට මුලින්ම ආවේ. ඒ නිසා අසීරුතා තිබෙනවා. සෑහෙන දුරට සෝයක් තියෙනවා දැන් මට. මට ප්‍රතිකාර කරපු වෛද්‍යවරුන් වන ප්‍රියංකර ජයවර්ධන, එංගලන්තයේ ශර්මිලා විතාන, මහාචාර්ය සමන් ගුණතිලක, නියෝමාලි අමරසේන, හර්ෂ සමරසිංහ,
අෆ්ලා සදියකින් සහ දේශය වෛද්‍ය තරංගා වික්‍රම සූරයනාය එයයි නිසා තමයි මං ගොඩාවේ. රෝගීව සුවවෙද්‍ය හොට විධාකාරයේ අවලාද සහ අපවාදයන්ට මුහුණ දෙන්න සිදුව බව කාටවත් රහසක් නෙමෙයි. මේ නිසා සිත් ඇවුලෙන් හෝ යම් කිසි කලකිරීමකින් පසුවෙන්නේ දැයි යන ප්‍රශ්නයටත් වික්ටර් රත්නායක මහතා මේ විදිහටයි පිළිතුරු ලබා දුන්නේ. ඇත්තෙන්ම මට කලකිරීමක් නැහැ. සිදුව සියල් උපේක්ෂා සහගතව වාර ගත යුතුයි. එදා ඉඳලා මං වැඩ කළෙත් එහෙම තමයි. මේක විවේචන විචාර හැමදේටම මුහුණ දෙමින් ආපු ගමනක්. ලාභ අලාභ නින්දා අපහාස මේවා මට හොඳට හුරුයි. ඒ අවස්ථාවේදී හෂිනි මට ලොකු ශක්තියක් වුණා. මේ හැම දෙයක්ම කරන්න මට ධෛර්යය ලැබෙන්නේ ඇයිකින්? ඒ අතර මගේ යාළු හිතමිත්‍රාදීන් නිතර ඇවිල්ලා අප්සෝ දුක් බලලා යනවා කියලායි ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතා අවසානයේ විදියට පවසලා තිබුණේ. ඉතින් එතුමන් හට නිදුක් නිරෝගී සුව ජීවිතයක් ප්‍රාර්ථනා කරන ගමන් එතුමන්ගේ ඉදිරි සංගීත ජීවිතයත් සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සටහන අජිත් අලහකෝන් මාධ්‍යවේදියා විසින්. අපගේ චැනල් එතම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලෙට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.